වසර 18ක් පුරාවට එකම ස්ථානයක එකම චිත්ත ඒකාග්‍රතාවයක මෙවන් ඉවසීමක් මෙවන් කැපවීමක් කළ හැකිවන්නේ බවුන් වඩනා තවුසෙකුට පමණයි සොයිලියස්ද තම හිතේ ඇඳුණු අපරිමිත භක්තියේ සිටුවම විහාර පිටිය මතට ගෙන ඒමට චිත්ත සමාධිය වැඩූ තවුසෙකු බඳුයි තලයේ අතුරු සිදුරු නැතුව අවකාශයේ පුරාම සිතුවම විහිදුවීමේ චිත්‍ර සම්පින්ඩන උපාය මානව රූප මත වැටුණු ආලෝකය හා අඳුර අතරවන හැඟුම්බර නාටකීය ස්වරූපය සොයිලියස්ගේ ප්‍රඥා ගෝචර වර්ණ සංයෝජනයේ ආශ්චර්යමත් අංග පැරණි සිතුවම් සම්ප්‍රදාය ඔස්සේ ගමන් කළ සොයිලියස් කැලණි විහාර බිත්ති මත තැවරුවේ පොළොවේ පසින් හා වෙනත් ස්වභාවික ද්‍රව්‍යයන් සියතින් මුසුකොට තනාගත් වර්ණාවලියක් එතුමා ඉගෙන ගත්තා විහාර කර්මාන්තේත යොදාගත හැකි වර්ණ මොනවද කියන එක පාංශු වර්ණ විශේෂයෙන් රතු මිශ්‍ර යකඩ මිශ්‍ර වර්ණ කියන්නේ රෙඩ් ඔක්සයිඩ් මිශ්‍රණ ඒ වගේම යෙලෝ ඕකර් කියලා කියන්නේ අඳුරු කහ කියන එකයි මේ අඳුරු කහ කියන වර්ණයත් පාංශු වර්ණයක් නැත්නම් එර්ත් කලර් එකක් එහෙම නැත්නම් පොළවෙන් ගන්න වර්ණයක් මෙහි තියෙනවා ඔය ඕන තරම් මේ පාංශු වර්ණ හොයා ගන්නවා නම් එහෙම එතකොට එතුමාට වර්ණ දෙකයි එතනින් තිබුණේ ඊළඟට ඊළඟ වර්ණය තමයි සුදු පාට සුදු වර්ණයේ වශයෙන් භාවිත කරන්නේ මේ මකුළු මැටි මේ ශ්‍රී ලංකාවේ මතුරුට ප්‍රදේශයෙන් හොයාගත්තු මේ මකුළු මැටි තමයි භාවිත කරන්නේ ඔහු තලය සකස් කර ගැනීම මූලික අදිරිය වශයෙන් කළු පාට හේවත් කළු අඳුන සාතහ ගනු ලැබුවේ දුම්මල හා කොහොල්ලෑ සමග මිශ්‍ර කරගත් අඟුරු ද්‍රව්‍යයන්ගෙන් කටුනිරින්චි මදටිය කොළ දියමිත්ත කොළ නිල් අවරිය සාදි ලිංගම් මෙන්ම ගස්වල පොතු හා මුල් වලින් තලා පෙරාගත් යුෂ මේ සඳහා යොදා ගත්තා ආරම්භයේදී නෙත පිනවන තද වර්ණාවලියක් සිතුවම් මත තැවරූ සොයිලියස් සිතුවම් කලාවේ පරිණතියට පත්වන්නේ නෙතට සෞම්‍ය පාෂාණ පැහැයන් කිහිපයක් දක්වා වෙනස් වෙමින් එය ඔහු පිළිපැදි බුදු ප්‍රතිපත්තීන්ගේ හා ඔහුගේ ජීවන දෘෂ්ටියේ වර්ධනාත්මක වෙනස් වීමට සමාන්තර වීමක් ආසියාවේ මහා සම්ප්‍රදාය ගුරුකොට නිර්මාණය වූ ලංකාවේ පෞරාණික සිතුවම් ශෛලියෙන් නොමද ආස්වාදය ලද සොයිලියස් තම සිතුවම් කරණයට අපූරු අනන්‍යතා ගුණයක් එක් කර ගන්නවා නුවර යුගයේ බිතු සිතුවම් සම්ප්‍රදායේ මාහැඟි ආකෘතිමය හා රිද්ම ලක්ෂණවලට කැලණි සිතුවම් කළ සොයිලියස්ගේ තිරිතුඩින් නව ලාලිත්‍යයක් එක් වුණා හදවතේ ගැඹුරුම තැනින් උපදින භාවමය සමාධිය ඔහුගේ නිර්මාණ ප්‍රතිභාවට අපූරු පසුබිමක් සිතුවමක රේඛාවෙන් රේඛාවට බුදුගුණ සිහි කරමින් පිරිත් පද මුමුණමින් ඔහු සිතුවම් කලාවේ යෙදුණු බව ප්‍රචලිත රහසක් කැලණි විහාර සිතුවම් කරණය සඳහා තලය හෙවත් බදාමය සකස් කර ගැනීමේදී ඔහු එතෙක් පැවති තාක්ෂණයට වෙනත් මගක් ගත්තා එක් ටෙම්පරා ක්‍රමය බිත්තර සාරු මිශ්‍ර කර තනාගත් බිතුතලය
සොයිලියස් කේ සිතුවමට අපූර්ව ලාලිත්‍යයක් එක්කලා මේ එක්ටෙම්පරා කියන එක හරි ප්‍රබල මාධ්‍යයක් මේකේ පැතලි වර්ණ යොදා ගැනීම ඉතාම අසීරුයි ඒ නිසා මේ එතුමාට මේ පින්තූර වල ඇඳීමේදී ෂේඩ් එකක් ඡායනයක් ලබා ගැනීමට තිත් ක්‍රමයක් යොදා ගන්න සිද්ධ වුණා කැලණිය චිත්‍ර අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම ඒ පින්තූර වල තියෙනවා ලක්ෂ ගණනක් තිත් සියුම් තිත් මේ සෑම තිතකම සෝලියස් මෙන්ඩිස් මහත්මයාගේ සදගැස්ම එහි වාර්තා වී තිබෙනවා යම්කිසි කෙනෙක් පින්තූරයක් දිහා බලනකොට අපි දැනගන්න ඕන මේ ශිල්පියා විඳලා තියෙන දුක මොකද්ද කියලා හිතන්න. අපි සීගිරියට ගිහිල්ලා බැලුවොත් එහෙම සීගිරියේ චිත්‍ර ශිල්පියා ඔය මහා කළු ගලක ජීවිත පරදුවට තබලා කඹේක ඉල්ලිලා පින්තූර ඇඳපු බව අපි සිහිපත් කරන්නට ඕන. මයිකල් ආන්ජිලෝ වැනි ශිල්පීන් මුණින් අතට ඉඳගෙන අවුරුදු 4ක් සිවිලිමේ චිත්‍ර ඇඳපු දුක් විඳපු හැටි ගැන අපි කල්පනා කරන්න ඕන. සෝලියස් මෙන්ඩිස් මහත්මයා මුළු ජීවිත කාලයක්ම අවිවාහකව මේ චිත්‍ර ක්‍රමයට එතුමා ගත කරපු එක ගැන අපි කල්පනා කළ යුතුයි. මස් මාංශ අනුභවයෙන් තොරව සිටි සොයිලියස් අවිහිංසාවාදී අදහස් ඇති දැහැමි මිනිසෙකු වූ නිසාම කිසි දිනක එක්ටෙම්පරා බදාමය වෙනුවෙන් බිත්තර බින්දි නැහැ. ඔහු වෙනුවෙන් එදා වෙළඳසැලක බිඳුණු බිත්තර වෙන්කොට තැබුණා. කැලණි විහාරය සීකිරියේ ආලකමන්දාවටත් ඉහලින් තැබිය හැකි කලාකාරයක් යැයි කෙනෙකුට හැඟී යන්නට බැරි නැහැ. එය එසේ වන්නේ කැලණිය සීකිරියමෙන් ශෘංගහරේම පමණක් හුවා දක්වා නොතිබීම නිසා කැලණිය සිතුවම් පෙළ පුරා වැඩිමනක් දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය. සොයිලියස් දේශමාමක හැඟීම් ඇති සිත්තරකු බව මුලින්ම ප්‍රකට කරන්නේ පොළොන්නරුවේ ජයමහා විහාරයේ ඇඳ දැක්වූ ලංකා ඉතිහාසයේ රාජාවලිය සිතුවම් පෙළත් සමග. ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ සිදු වූ විශිෂ්ටතම සිදුවීම බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම. මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාංචනං. ඊට වස්තු විශේෂ පැත්තෙන් කැලණි විහාරයේදී හුදෙක් බෞද්ධ චිත්‍ර නෙමෙයි. බෞද්ධ චිත්‍ර තමයි. නමුත් බෞද්ධ චිත්‍රවල පොදුවේ භාවිත කරන ජාතක කතා හෝ බුද්ධ චරිතයේ පමණක් ඇඳලා ඔහු සෑහීමටවත් තුන්නේ නැහැ. ඔහු ඇඳේ තනිකර ලංකාවේ බෞද්ධ ඉතිහාසය. විශේෂයෙන්ම බුදුන් වහන්සේ ලංකාවට පැමිණීමේ පටන් ඊට පස්සේ විජය රජුගේ පැමිණීම ඊට පස්සේ විවිධ ආගමික පුනර්ජීවන අවස්ථා සහ අපේ සම්පූර්ණ ඉතිහාසය. ඒ කියන්නේ ඉතිහාසයේ අමතකුණු ජාතියකට ඉතිහාසය යළි මතක් කිරීම සඳහා ඔහු මේ චිත්‍රකලාව භාවිතා කරා. පුරා වසර 18ක් කැලණි විහාරය සිත්තම් කිරීමට සිත කය හා තරුණ විය කැප කළ මේ නිර්මාණවේදියාගේ මහා ශ්‍රමදානය අවසාන වන්නේ දැඩි සන්තාපයකින්. තමන් අතින් නෙළුණු බුදුරුවට පසුබිම්වන විහාර කුටියේ ප්‍රධාන බිතුසිතුවම ඇඳීමේ අවස්ථාව. එය තමන් අතින් ඇඳෙන විශිෂ්ටතම සිතුවම විය යුතුය. චිත්‍රාවලියේ ඒකත්වය නොමිදෙන මහා නුගකස ඔහුගේ කාල්පනික කල්ප වෘක්ෂයයි. එම ස්ථානයේ හිමාල කඳු ප්‍රතිනිර්මාණය කිරීම දායක සභාවේ ඒකමතික තීරණයයි. සොයිලියස් තොප කලාකරුවෙක්ද නැතහොත් කුලීකරුවෙක්ද?
ඔහු මැවීමට යන නුගරුකට අධික්‍රෝහිත වෘක්ෂ දේවතාව විමසනවා. දෙවියනි මා නර ප්‍රාණියෙක් වෙමි. සොයිලියස්ගේ සිහිනය බිඳ වැටෙනවා. දායක සභාවේ තීරණය අනුව එම වගකීම කාල් කැස්මාන් නැමැති ජර්මානු ජාතික සිත්තරෙකුට පැවරෙනවා. ඒ වන විට සොයිලියස් සිටියේ දෙපසේ එක් කුටියක සිවිලිමේ සිතුවමක් මවමින්. හිමාල කඳු සිතුවමේ ඒකත්වය රැකීමට නම් දෙපස ඇති සිතුවම් මකා දැමිය යුතුයයි විදේශීය සිත්තරා තීරණය කළත් තමන්ගේ ලේන් දහදියෙන් මැවුණු මේ ජීවමාන සිතුවම් කිසි ලෙසකින්වත් තමා අතින් නොමැකෙන බව නිර්භයව කියමින් සොයිලියස් එදා පලංචියෙන් බිමට බැස්සේ කිසි දිනකත් නැවත පින්සලක් තමා අතින් නෑල්ලෙනු ඇතැයි සපත කරමි. ප්‍රතිකාල් හමුදාවන් සිංහල බෞද්ධයාගේ උතුම් පූජනීය ස්ථානය බිඳ තමා බෞද්ධයන් පන්නා දෙමෝ පුවත ඇඳ දැක්කෝ මේ සිටුවම සොයිලියස්ගේ ඇස ගැටෙන්නට ඇති. අවසානයේ යුරෝපීය ස්වභාවික ශෛලියේ සිටුවමක් ලෙස ප්‍රධාන බුදුරුව පිටුපස බිත්තිය හිමාල කඳු පෙළකින් සැරසුණා. උපායක හසු වී උණු තෙල් කටහරමේ වැටුණු කැලණි තිස්ස තෙරුන්ගේ සිතුවමේ ඇති ගිනිදළු සැබෑ ගිනිදළු වී තැල් වෙතැයි සොයිලියස්ට දැනෙන්නට ඇති. සිතුවම් කලාව වෙනුවෙන් තාරුණ්‍ය අමතක කර දෙමෝ මේ ගිහි යතිවරයා ජීවිතයේ ප්‍රථම වතාවට කලකිරීමට හා ඉච්ඡා භංගත්වයට පත් වෙනවා. මින් මතුවට කුමටද තෙලිකූරු මාතට සිතුවම් ඇඳිල්ල ජීවිතය කරගත් සොයිලියස් මේ අතහරින්නේ ඔහුගේම ජීවිතයයි. කලා ශක්තිය මොහුකුරා ගිය ජාතියට වඩාත් ඵලදායක පරිණත කලාකරුවෙකු වූ අවතියකයි ඔහුට චිත්‍ර ඇඳීම නතර කර දැමීමට සිදුවන්නේ. එහෙත් දේශයේ අග්‍රගණ්‍ය කලාකරුවා වූ සොයිලියස්ට එසේ ජීවිතය අතහැර යාමට අවසර ලැබෙන්නේ නැහැ. 1948 ජනතා නිදහසේ ප්‍රහර්ෂය උත්කර්ෂවත් නිදහස් මහෝත්සවයේ නිදහස් මණ්ඩපය තැනීමේ වගකීම පැවරුණේ සොයිලියස්ට. නැවතත් 1952 කොළඹ ප්‍රදර්ශනය වෙනුවෙන් ලංකා මන්දිරය නිර්මාණය කිරීමට පින්සලක් අතින් නෑල්ලීමට ඉටාගත් සොයිලියස් මේ හැම කටයුත්තකදීම තිරයෙන් පිටුපසට වී සැලසුම් හා උපදෙස් ලබා දීමෙන් පමණක් ඒවාට සම්බන්ධ වුණා. කොළඹ ප්‍රදර්ශනය සඳහා එවකට ලංකාවේ තවත් ප්‍රකට සිත්තරෙකු එකතු වී සිටියා. ඔහු ඒ.එම්. සිංහාර සිත්තර ගුරුන්නාන්සේ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වූ අරනෝලිස්ගේ සිත ඇදී ගියේ සෝලියස්ගේ මනබඳනා සිතුවම් ශෛලිය දෙසට. අනතුරුව තමන්ගේ උපන් ගමේ දිවන සේනානායක ආරාමය නම් විහාරයේ කලා කටයුතු ඉටු කර දෙන මෙන් තම අසල්වැසියා කරන ලද ඉල්ලීම පැහැර හැරීමට ඔහුට හැකි වුණේ නැහැ. සොයිලියස්ගේ උපදෙස් මත එහි කලා කටයුතු සියල්ල ඉටු වූයේ අරනෝලිස් නම් වූ ඔහුගේ දෙවන ශිෂ්‍යයා අතින්. අරනෝලිස් කියන මගේ පියා සොයිලියස් මෙන්ඩිස් මහත්තයාගේ පළවෙනි ගෝලයා හැටියට හැදිලා එතන ඉඳලා අපේ පියා
කරපු හැම වැඩක්ම කරේ ඒ සම්ප්‍රදාය මේව වෙන හැටියට හුඟක් දෙනෙක් බෞද්ධ සිංහල සංස්කෘතිය හැටියට ඒක සලකලා ඒ විදිහටම කරන්න අපේ පියාට ඒ වැඩ රාජකාරී හුඟක් අය පැවරුවා කැලණි විහාරයේ චිත්‍ර කර්මාන්තයට සොයිලියස්ට අත්වැලක් වූ තවත් අයෙකු සිටියා ඔහු සෝමපාල තනි කඩ හුදකලා කලාකරුවෙකු වූ ගුරුතුමා අසලම රැඳී මිය යන තෙක්ම ඔහුට උවටැන් කරමින් සෝමපාල තම යුතුයකම ඉටු කළා සොයිලියස් නම් මහා කලාකරුවා විසූ මේ විසල් නිවහන බිඳ වැටී ගිය ඔහුගේ කලා දිවිය සේම පසු කලකදී ගරා වැටි නොපෙනී ගියා පුංචි කාලේ මට මතකයි මාදම් පියන සොලියස් මහතා බයිසිකලයේ කරෝල කෝරියෝ දෙන්නෙකුත් බැඳගෙන ආපසු යනවා එයා සරම ඇඳලා සුදු කෝට් එකක් ඇඳගෙන තමයි ගමන් යන්නේ මේ කරෝල මාළු ගෙනියන්නේ එයාගේ බල්ලන්ට එයා ගාව බල්ලෝ 20ක් 30ක් විතර හිටියා නමුත් කවදාවත්ම සොයිලියස් මහත්තයා මස් මාළු කරවල කෑවේ නැහැ මෙහෙම කියන්නේ එකම ගමේ ඉපදුන සෝමරත්න රාමනායක මහතායි සිතුවම් කලාව අතහැර දැමීම නිසා ඇති වූ කාන්සියත් හිත තුල ඇති වී තිබූ කලකිරීමත් තුනී කර ගැනීම අරමුණු කරගෙන සොයිලියස් තමන්ගේම ඉඩම්වල වගා කටයුතු වලට හිත යෙදුවා පරිශ්‍රමයෙන් උපයාගත් ලොකු දීපලකට හිමිකම් කියූ සොයිලියස් එමගින් භෞතික සුඛ විහරණයක් පැතුවේ නැහැ කුඩා දරුවන් වෙත අසීමිත ආදරයක් දැක්කෝ සොලියස් සමාජයේ ඇස්වලින් මග හැරී ගිය අසරණ ආබාධ දරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ පාසලක් ඇති කිරීමට කල්පනා කළා අක්කර 4ක පමණ භූමියක සිය ධනයෙන් ඉදි උන නේවාසික පාසල නම් ඌයේ සිවිරාජ යන නමින් එය ආබාධ දරුවන් වෙනුවෙන් ලංකාවේ ඉදි උන පළමු පාසල ළමයින්ගේ නඩත්තුවට විශාල මුදලක් වැය වෙන බැවින් ඒ සඳහා ඔහු සතුව තිබූ අක්කර 80ක පමණ පොල් ඉඩම් පාසලට පරිත්‍යාග කළා පාසලේ හා එහි දීපලවල භාරකාරත්වය බෞද්ධ මහා සම්මේලනයට පැවරුවා තමන් සන්තකව ඉතිරිව තිබූ අවසාන වත්කම වූ මෝටර් රථයත් ගුරුවරුන්ගේ හා ළමයින්ගේ කටයුතු වල පහසුව වෙනුවෙන් ඔහු පාසලට තෑගි කළා 1958 ජූනි මාසේ 10 වෙනිදා මෙම පාසල ආරම්භ කරා ආයතනයක් වශයෙන් නේවාසිකාගාරයකුත් සමග දෘෂ්ටි උනතා ළමුන් 6 දෙනෙක් තමයි මුලින්ම එතුමා මේ පාසලට ඇතුළත් කරගෙන තියෙන්නේ ඒ අනුව අද වෙනකොට ළමයි 129ක් ආබාධිත සහිත දරුවන් අධ්‍යාපනය ලැබෙනවා මතු අනාගතයේදීත් විශාල වශයෙන් දරු දැරියන් මේ ආයතනයේ අධ්‍යාපනය ලබાવી මෙතනින් ඉදිරියට ගිහිල්ලා සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් වේවි මේ සියලු පින් අයිති වෙන්නේ මේ ආයතන නිර්මාතකර නිර්මාණය කළ සොයිලස් මෙන්දි ශ්‍රීමතානන්ට තමන් සතු සියලු දේ දන් දුන් වෙසතුරු නිරින්දුන් මෙන් සොයිලියස් ඊතා නිහඬහා අප්‍රකට අපිස් දිවියකට හුරු පුරුදු වුණා කැලණි විහාර චිත්‍ර සදාකාලික නැහැ. ඒවා කිසියම් දිනක විනාශ වී යාවි. එසේ වූ විට ඒවා නැවත ඇඳීමට මේ මුල් චිත්‍ර උපයෝගී වේවි. මේවා ඇති මට නොවේ මුළු මහත් ජාතියටයි. ඔහු ඒවා සංරක්ෂණය පිණිස ජාතික ලේකනාගාරයට බාර කිරීමට තීරණය කළා. කලක් තිස්සේ කරන ලද ඉල්ලීම සඵල වූයේ
ඔහුගේ දුක සැප බැලීමට නිවසට පැමිණි නිශ්ශංක විජේරත්න මහතාගේ ඉදිරිපත් වීමෙන් මේ රේඛා චිත්‍ර සෝලියස් මන්දිස් මැතිතුමාගේ ඉල්ලීම මත 1975 ජූලි 29 වෙනිදා මේ ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂක තුමාට බාර දීලා තියෙනවා සංස්කෘතික ඇමතිතුමා කුලතිලක ඇමතිතුමා එදා පටන් මේ රේඛා චිත්‍ර මේ දෙපාර්තමේන්තුවේ ඊතාමත්ම ආරක්ෂිතව සංරක්ෂණය වෙනවා සොයිලිය සිත්තරානන්ගේ රටවට ඇති විහාර සිතුවම් බොහොමයක් මේ වෙන විට විනාශ මුඛයට පත් වෙමින් තිබෙනවා ඒවායේහි වටිනාකම නොදත් ඇතැම් ශිල්පීන් සිතුවම් විකෘති කරලා කැලණි චිත්‍රාවලියේ සිතුවම් වලද මතුපිට පැහැස්තරය පුපුරා පොතු ගැලවෙමින් පවතිනවා ජාතියේ මතු පරපුරේ උරුමයක් වූ මෙම සිතුවම් එහි කලාකරුවාගේ ජීවිතය මෙන්ම නොතකා හැරීමෙන් විනාශයට කුතුරු වී යාවි තමන් ඉදිරියේ ගරා වැටුණු නිවස හැර දමා පැමිණි සොයිලියස් සිවිරාජ පාසලේ ගොඩනැගිල්ලට පිටුපා පොල් අතුබා එලා තනාගත් කුඩා කුටියක මිය යනතුරුම ජීවත් වුණා ඔහුගේ කඳුල්ලට මෙන්ම සිනහවටද ළඟ සිටි එකම මිනිසා සෝමපාල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වරෙක මහා බර වැඩක් කළ සැහැල්ලු මිනිසෙකු ලෙස හඳුන්වා දුන් වලි මුනි සොයිලියස් මෙන්දිස් නම් මේ මහා කලාකරුවාගේ අවමගුල් කටයුතු සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එදා මහවැවති අවසන් වුණා ඒ මහතා කලුරිය කළ පුවත 1975 සැප්තැම්බර් අතර වෙනදා දිනමින පත්‍රයේ පළවී තිබුණේ මෙසේයි දිවයිනේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සොයිලියස් මෙන්දිස් මහතා ගිය සඳුදා මිය ගියේය සති දෙකක් රෝගාතුරව සිටි මෙන්දිස් මහතා මිය යන විට 80 වෙනි වියේ පසු විය අවමගුල් කටයුතු අද සවස 3ට මහවැව සිවිරාජ අඳබිහිරි පාසල් භූමියේදී සිදු කෙරේ. සොයිලියස් අවමගුලට රුපියල් 500ක් සංස්කෘතික අමාත්‍යාංශය මගින් පිරිනමා ඇත.